आयुबान सुबुदेशनक सुंदर दावसक उबे निमहानट दिनन जीवित वैडसरान सामग माम एकत्वेनो अद चूटी कतावकें सुपुरुद विदियतम वैडसरान गलागेने आनट अपी सकस्करगने आनो दावसक में सुंदर दियायलाक लांग पल्लेहा नामिन हीटिया दीवर जनतावक सुंदर दियायलाक तिबुना उस कांदकें पल्लेहाट लसन दियायले गलागेन वैटेनो पल्लेहा दीवर कट्टिया मालू बामें निन्नो एहम इन्नकोट अर कांद उडिं सेन भिक्षुन महान्सेला बहुम शांत गमनिन उदे पिंडपात चारिकावकट यानो पिंडपात चारिकावकट ए स्वामीन महान्सेला वाडिन वेलावेदी एक पारटम एक स्वामीन महान्से केनेक्गे ककुल लिस्सला वैटुना मे दर्शने पल्लेहा हिटपु दीवरयोटिक दैक्का पल्लेहा हिटपु दीवरयोटिक दैक्का एगुल हित हदागत्ता ए स्वामीन महान्से नमनं अपवत्तुनाम तमयि कियला दुवगेन गिहिं वैटिच्च तनट गिहिल्ला बलनकोट अर सेन भिक्षुन महान्से किसिम उपद्रवयक् नैतु अर सेन भिक्षुन महान्से किसिम उपद्रवयक् नैतु वतुर टिक गसागेन वतुरेन गोडट आवा දැන් මේක දැකපු දීවරයෝ ටිකට හරිම පුදුමයි මොකද මේ වුනේ කියලා ඇහුවා මේ ඔබ වහන්සේ ආශ්චර්යයක් කරාද මොකක් හරි විශ්මිත ජනක දෙයක් කරාද කියලා නෑ 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 මම කිසිම දෙයක් කරේ නෑ මම මායාවක් කරෙත් නෑ මම කිසිම දෙයක් කරේ නෑ මං කරේ එකම දෙයයි දියැලෙන් මට වැටෙනකොට මම හිතාදාගත්තා මම දියැලෙන් වැටෙනවා කියලා දියැලෙන් වැටෙනකොට මම හිතාදාගත්තා මම දියැලෙන් වැටෙනවා කියලා අන්නේතකොට මම දියැලට ප්‍රතික්‍රියා දක්වන්න ගියේ නැහැ. දියැලත් සමග මම පල්ලෙහාට ආවා. දියැලත් සමග මම පල්ලෙහාට ආවා. මේක තමයි මම පාවිච්චි කරපු උපක්‍රමය කියලා මේ සෙන් භික්ෂුන් වහන්සේ කිව්වා. මේ කතාව මට ඔබ වෙනුවෙන් අද උදේ පාන්දරම කියන්නට ඕනේ කියලා හිතුවේ අවුරුදු 100කට පස්සේ කොවිඩ් කියලා වසංගතයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වසංගතය ආවට පස්සේ අපි මොකද කරන්න ඕනේ අර සෙන් භික්ෂුව වගේ මේ වසංගතයත් සමග යනවද නැත්නම් මේකට ප්‍රතිරූපව යම් කිසි ක්‍රියාමාර්ගයක් අරගන්නවද අද අද දවසේ අපි කතා කරන්නේ අර සෙන් භික්ෂුව කරපු දේ අර දියැලෙන් වැටෙනකොට ස්වභාවිකව වැටෙන්න ඉඩ හැරියා ඒතර මේ වෙලාවේදීත් අපිට සිද්ධ වෙනවා කොවිඩ් වසංගතයේ හමුවේ අපේ තියෙන ශක්තිය පෙන්වන්නේ නැතුව මේ රැල්ලත් එක්ක බොහොම බුද්ධිමත්ව සතිමත්ව මේ ගමන ඉස්සරහට යන්න. දැන් අපි ඉස්සර කාලේ අපි අහලා තිනවා විහාරමාදේවිය අර මුහුද ගොඩ ගලනකොට එතුමිය බිලි වුණා කියලා. අපි ඉතින් ඒක විහිළුවකට වගේ තමයි අරගත්තේ. හැබැයි එහෙම ඉතිහාසයේ පොත්වල තිබ්බට 2004 අවුරුද්දේ සුමාත්‍රාවේ සුනාමියක් කාවම අපි තේරුම් ගත්තා ඇත්තටම එදා ඉතිහාසයේ තිබ්බ දේ ඇත්ත කියලා. ඒතර ඒ වගේම බුදුහාමුදුරුන්ගේ කාලේ විශාලා මහනුවර දුර්භික්ෂ අමනුෂ්‍ය කියන බයක් ඇති වෙලා තිබුණා. දැන් බුදුන් වහන්සේ 500ක් භික්ෂූන් සමග ගිහින් රතන සූත්‍ර දේශනා කරා. දැන් අපි කල්පනා කරනවා මේක එහෙම වෙන්න පුළුවන්ද? දැන් ඇත්තටම ගොඩක් මිනිස්සු මැරිලා වැටෙන්නේ සාමාන්‍ය චිත්‍රපටිවලනේ. එහෙම වෙන්න පුළුවන්ද? අපි ප්‍රශ්න කරා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ මිනිස්සු එක එක්කෙනා මැරි වැටෙනවා අපිට පේනවා දැන් ඊළඟට 2019 වුහාන් වලදී මොකද වුනේ අපිට අනිවාර්යයෙන්ම ආවා වසංගතයක් අපි ඒක දිහා එච්චර බලන්න ගියේ නැහැ නමුත් ඒක රටට එනකොට අපි දැක්ක මිනිස්සු මැරිලා වැටිලා ඉන්නවා අපේ රටට ආවට පස්සේ අපි අද තේරුම් අරගෙන තියෙනවා මේක ලොකු ව්‍යසනයක් අපි බුද්ධිමත්ව මේක ඉස්සරහට යන්න ඕනේ කියලා බලන්න අපිට පුළුවන් ද කියලා මේ ස්වභාව ධර්මයත් එක්ක චැලෙන්ජ් කරන්න අභියෝග කරන්න පොලිතින් විසි කරපු අපි දැන් පොලිතින් ඇඳගෙන ඉන්නවා ඉස්සර අපි පොලිතින් විසි කරේ දැන් අපි පොලිතින් ඇඳගෙන ඉන්නවා මේ ස්වභාව ධර්මයෙන් බේරෙන්න ඊළඟ කතාව සත්තු කූඩු කරලා අපි සත්තු දිහා බලන්න ගියා අද මොකද උනේ සත්තු එළියේ අපි කූඩු වෙලා ඉන්නේ මේ ස්වභාව ධර්මයේ අපිට දීපු පණිවිඩය මේකයි එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ කාලයක මේ වගේ දේවල් වෙනකොට අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා
යම් කිසි විදිහකට තීඳු තීරණ ගන්නකොට මිකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව මේ ෆ්ලෝ එකත් එක්ක මේ රැල්ලත් එක්ක ටිකක් ඉස්සරහට යන්න. ඉතින් මෙහෙම කියනකොට අපිට සිද්ධ වෙනවා දැන් ඉතින් අපි හරියටම මේක අවබෝධ කරගෙන තියාගෙන ඉන්න වෙනවා. මොකද ටික කාල ගියාට පස්සේ තව අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ පොඩි ළමයින්ට මේ කොරෝනා ජාතකය ගැන කියලා දෙන්න. එතකොට අපිට සිද්ධ වෙනවා රට ඇරලා තිබුණත් වහලා තිබ්බත් අපිට නිශ්ශබ්දව අපිට ගෙදරට වෙලා අපේ කුටුම්බයත් එක්ක පවුල් සංස්ථාවත් එක්ක ඉදිරියට යන්න. අපි හොඳට මතක තියාගන්න විනෝද ගමන් යන්න එපා. ගෙදරට වෙලා අපේ දේ කරගෙන ඉන්න. අඩුගානේ අපිට දැනෙනවා නම් යම්කිසි අසහනකාරී තත්ත්වයක් ටීවී එකේ වැඩසටහනක් බලන්න. බලාගෙන මේ තියෙන අසහනය බුදෝ ගන්න හැබැයි එළියට යන්න එපා. හොඳට මතක තියාගන්න මෙතන උදාහරණයක් අපිට කියනවා මේ ජීවිතේ අපි වහලක් අපි අරගෙන යනකොට වහලක් කොහෙන් හරි හදනකොට කොන්ක්‍රීට් එකක් අපි ආයතනයකින් ගන්නකොට මේකට ගැරන්ටියක් දෙනවා. වොරන්ටියක් අපිට දෙනවා. හැබැයි මේ ජීවිතේ අපිට වොරන්ටියක් තියෙනවද? ජීවිතේ අපිට ගැරන්ටියක් තියෙනවද? එතකොට මේ ජීවිතේ අපිට වොරන්ටියකුත් නැති ගැරන්ටියකුත් නැති මේ ජීවිතේ එතකොට අපි දන්නව අනිවාර්යයෙන්ම අස්ථිරයි කියලා. ඉතින් අපි මේ ඇයි ස්ථිර දෙයක් ප්‍රාර්ථනා කරන්නේ? ඉතින් ඒ නිසා අවුරුදු 100කට පස්සේ අපිට යම්කිසි දෙයක් ස්වභාව ධර්මයෙන් කියලා දීලා තියෙනවා. අපි මේ ආපු ගමන ටිකක් අති චවනකාරී අති වේගයෙන් ආපු ගමනක්.